රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ප්‍රාදේශීය කම්කොට්ටාසේ දක්නට ලැබෙන බලංගොඩ දියවින්න විද්‍යාලය කොට්ටාසේ දක්නට ලැබෙන දුෂ්කර පාසලකේ දරුවන් 700කට වඩා වැඩි සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන මෙම විද්‍යාලයේ තිබෙන ප්‍රධානතම ගැටලුව වන්නේ පානීය ජල ගැටලුවයි. පාසලේ විදුහල්පතිතුමිය ගම්මැද්ද කාර්යාලයට ගැටලුව ඉදිරිපත් කිරීමෙන් පසුව අපට මෙම පාසලේ ජල ගැටලුවට විසඳුම් ලබා දීමට හැකි වුණා. මට මතක් කරපු විදිහට මේ අධ්‍යක්ෂතුමා සිරසත් එක්ක එකතු වෙලා මේ කරන පානීය ජල යෝජනා ක්‍රමයක් කියලා කිව්වා. ඒතරම් මට මතක් වුණා මේ සිරසත් එක්ක කරනවා නම් මේ කරන්නේ ගම්මැද්දෙන් එකක් වෙන්න ඇති කියලා. අපි තුල එහෙම ඉමේජ් එකක් තියෙනවා ඔබගේ වැඩසටහන් කරන. ජලය කියන එක අපිට උපතේ සිට ඉඳන් උපතේට පෙර සිටන්න. අපි දන්නා මවගේ කුස තුල අපි සිටින්නේ වතුර වෑගයක. උඩට වෑගයක් කියලා කියන්නේ. ඊට පස්සෙ අපේ මුළු ජීවිත කාලයෙම අපේ අවසාන හුස්ම පොද හෙලන කොට අපෙන් කියවෙන්නේ වතුර පොදක් කියන එක. ඒ තරමටම ජලය කියන එක අපේ ජීවිතයට බද්ධ වෙලා තියෙනවා. නොඑක උපක්‍රම යෙදුවා හිටපු විදුහල්පතිවරු. නමුත් ඒවා කුස්සක් වගේ දෙයක්වත් උනේ නැහැ. දැන් අපිට මේක දීර්ඝ කාලීනව අපිට දුපුණු අඩුපාඩුවක්. වතුර හැම වෙලේම එන්නේ නැහැ. පැය 24ම අපිට වතුර එන්නේ නැහැ. ඒ වතුර ගහන වෙලාවට පාසලේ කවුරු හිටියොත් ටැංකිය පුරව ගත්තොත් අපිට වතුර තියෙනවා නැත්තම් වතුර නැහැ. අපි දන්නවා ලංකා පුරා ගම්මැද්ද වැඩසටහනදීත් වෙනකොට පාස දුෂ්කර පාසල් හොයා තමයි හුඟක්ම ඔබතුමාලා වේතු. නිවුස් ෆස්ට් ගම්මැද්ද කණ්ඩායම මේ හැම වැඩකටම දෙන්නේ නායකත්වය විතරයි. මේ හැම වැඩක්ම කරන්නේ අපි සියලු දෙනාම එකතු වෙලා. මේ වැඩේට උදව් කරන්නේ මූල්‍ය අනුග්‍රහය දෙන්නේ අපේම රටේ ජනතාව. අපි මේ වැඩේ කරන්නේ අපි මේ වැඩේ ප්‍රතිලාභ ලබන්නේ අපි. ඒ නිසා තමයි නිවුස් ෆස්ට් ගම්මැද්ද හරහා කරපු මේ වගේ ව්‍යාපෘති ගණනාවක් සිය ගණනක් ලංකාව පුරාම තවමත් කැඩෙන්නේ බිඳෙන්නේ නැතුව සාර්ථකව තියෙන්නේ. මොකද මේවා ආරක්ෂා කරගන්නේ අපි. අපි කොහෙවත් ගිහිල්ලා එකපාරට අහසින් පහත් වෙලා ව්‍යාපෘති කළේ නැහැ. ටික දවසක් හරි ප්‍රමාද වුණා නම් මේ ප්‍රමාද වුණේ අපි මේකට සල්ලි හොයා ගන්න ඕනි, මේ ව්‍යාපෘතිය හරියටම කරන්න ඕනි, හරියටම කරන විදිහට වැඩේ කරන්න ඕනි සහ වැඩේ කරලා අතෑරලා දාන්න බෑ. ඊට පස්සේ අපි ඒක ආරක්ෂා කරගන්න ඕනි. බොහෝ දුෂ්කරතා මැද්දේ තම අධ්‍යාපන දැනුම සොයන මෙම දරුවන්ට ගෙදරින් රැගෙන එන වතුර බෝතල් නිමවුවාට පසු පිපාසය නිවා ගැනීමට පිරිසිදු ජලය පාසල තුල නොමැත. රටේ අනාගතය වන මෙම අහිංසක දරු පැටවුන්ට පිරිසිදු පානීය ජල බිඳක් ලබා දීමේ පුණ්‍ය කර්මයට මූල්‍ය දායකත්වය සැපීමට අපහා අත්වැල් බැඳගන්නේ බෙල්ලන්විල පදිංචි රෝසි වික්‍රමසේකර මහත්මයයි. ඇයගේ මූල්‍ය දායකත්වය මගින් අප මේ මස 19 වන දින එහි පළමු පියවර තැබුවා. රෝසි මහත්මිය මෙම පුණ්‍ය කර්මයට දායකත්වය ලබා දෙන්නේ පසුගිය යුද ක්‍රියාන්විතයේදී මියගිය මේජර් ප්‍රියන්ත වීරසේකර මහතා සහ ඇගේ සම්පර්ෂයා වන ඊ.ඒ. වික්‍රමසේකර මහතා සිහිවීම පිණිසයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලින් බිඳුනු වැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නෙකටුනු වැව ගම්මානයේ දක්නට ලැබෙන ශ්‍රී සම්බුද්ධ විහාරයේ දහම් පාසල් දරුවන්ට තිබුණු විශාලතම අඩුපාඩුවක් වූයේ දහම් පාසල් ගොඩනැගිල්ලක් නොමැතිකමයි. එම ගැටලුවට විසඳුම් ලබා දීමේ මුල් පියවර මේ වසරේ අගෝස්තු 23 වනදා සුබ මොහොතින් ආරම්භ කළා. හිසට සෙවණක් නොමැතිවද දහම් දැනුම ලබා ගැනීමට අපරිමිත වෙහෙසක් දරන මේ දරුවන්ට අලුත් ගොඩනැගිල්ල නිම කර ලබා දීමට මේ මාස 11 වන දින තිබූ සුබ මොහොතින් අපට හැකි වුණා. මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය දායකත්වය ලබා දුන්නේ එස්ලෝන් ලංකා සමාගම ජේ.එස්. ගුණවර්ධන මහත්මිය හා එම්.පී.එස්. පෙරේරා මහත්මියයි. මෙම උත්සවයේදී අපට දහම් පාසල් දුව දරුවන්ගේ මෙන්ම ගම්වාසී වැඩිහිටියන්ගේද නර්තන දක්ෂතාවයන් හඳුනා ගැනීමටද හැකි විය. I'm going to go to the hospital.
උත්සවය සඳහා නිවුස් ෆස්ට් වෙනුවෙන් පරිපාලන අධ්‍යක්ෂ කිත්සිරි දයනන්ද මහතා සහ ගම්මැද්ද සමාජික සමාජිකාවන් සහභාගී වූ අතර එස්ලෝන් ලංකා සමාගම වෙනුවෙන් අලවි අධ්‍යක්ෂ ඉන්දික ගීකේනගේ මහතා සහ වෙළඳ සන්නාම කළමනාකරු ඉසුරු ජයවීර මහතා සහභාගී වුණා. ආපාතනින් ගොඩක් සතුට වෙනවා. මේ උත්සවයට සහභාගී වෙන අවස්ථාවේදී ගම්මැද්ද කියන එක ඔබ තමන් අසල සිළු දෙනාම දන්නවා. එදා අපි එනකොට අගෝස්තු මාස 23 වෙනිදා නොබුණගල තිබුණ විදියට අර තීරණ හැටියක් දැක්කම අත වශයෙන් ගොඩක් සතුටුයි. අපේ ඔළුව උඩ දාන පෙට්ටිය තිබ්බේ අපේ අම්මලා තාත්තා මේ රජරට පුරහම් ටික දාලා අනේ පුතේ මේක කියලා දීලා වරින් පන්සලට ඔබට යෝධ බල කත්ති ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තමයි ගම් පෙට්ටිය ඔළුව උඩ තිබ්බේ අපට. ඇයි ඔබතුමාට මම ප්‍රාර්ථනා කරනවා මේ කරපු මින්කමේ මහින්නේ ඔබතුමාට යෝධ බල කත්ති ලැබෙන්නේ ඉස්ලෝල් ලංකා සභාවගම අපේ රටේ අවුරුදු 61ක් පරිණත සමාරණ අපේ දැක්ම වෙනස්. අපේ ශීර්ෂ පාඨය අපි කියන්නේ ජීවයයි ජලය ජීවිතය කියන්නේ. මොකද ජලය තමයි ජීවිතේ වගේ මෙතුන් සමාගම විවිධ ව්‍යාපෘති කරයි යනවා මේ ජලය රැක ගන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ජලය වටිනාකම මායිදන්නේ මේ ලංකාවෙන් හැමෝටම වඩා ඔයගොල්ලන්ට ජලය වටිනාකම අමුතුවෙන් කියන්න ඕනේ. ඒ වගේම තමයි ආයතනයක් හැටියට අපි දැක්මක් තියෙනවා. අපි කැපිටල් මහරජා සභාවගමේ ඒ කියන්නේ සිරස නාලිකාව එතරම් අපහාරම සහෝදර සභාවක්. ඔබලා නිර්මාණ දෙකකට කලින් මේ සම්මුලේ අපලා හදගෙන පොරොන්දු වෙලා ගියා. ඔබේ මුචිවර මාසේ කඩිනකින් කමිටු ඉස්සෙල්ලා ගාරෙන් ඔබට තීසත සේවනා කරලා දෙනවා කියලා ඔබේ හිංකම් සාර්ථක කරගන්න. මේකයි කල්සතුලි අද හැකියලා තියෙනවා. මම ඉදා ඔබට දීලා ගිය පොරොන්දු ගාමිණී දෙපේ කණ්ඩායම අතරේ ඒ වගේ මුතුන්නක අතිවිද සමාගම අතරේ නේද වෙලා මේ පුංචි කාලය මාසේ තමයි පොඩි කෙටි කාලයක් තිබුණද ඉතාම සාර්ථකව ඔබට බාර දෙන්න. මට හරිම සතුටුයි අපේ ළමයි වෙනුවෙන් දහම් පාසල වෙනුවෙන් ඒකුණුනේ දේ ගොඩක් සතුටුයි අපිට. ගොඩක්ම අසරණ අය වෙනුවෙන් පිටතගෙන දේවල් තමයි මේ ගන්නත් දැන් කරන්නේ. මේක ඇත්තටම දේශපාලඥයන් ලොකු ආදර්ශයක්. ඒගොල්ලෝගෙන් කරන්න තියෙන වැඩක් තමයි මේ ගන්නත් වල තරහන තුළින් අපේ මේ අහිංසක දරුවන් කරලා දුන්නේ. අද වගේ සතුට තියෙන දවසක් ඇත්තමයි මගේ ජීවිතේ මට අවුරුදු 68ක් දැන් වෙනවා. නමුත් මම අද වගේ මේ සන්තෝෂවත් දවසක් ඇත්තම නැහැ. ඔබතුමන්ලා මෙතන රැවිලා ඒ ගම දුප්පත් ඒ අහිංසක ළමයින්ට සේවනක් නැතුව තිබිලා ඒ සේවන හදලා දීලා ඒ වගේ කර්තව්‍යයක් මේ මහ කර්තව්‍යයක් පොඩි කර්තව්‍යයක් නෙවෙයි මහ කර්තව්‍යයක් කරලා දුන්නේ මේ ඔබතුමන්ලාට අනේක වාරයක් ඉතුදිත්නවා ඒ වගේම ගම්මැද්ද අරුණාචල දිස්ත්‍රික්කයේ මහවැලිච්චේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බණ්ඩාරගම හා කිරල් පැටියාව යන ගම්මානවල ජනතාව මුහුණ පා තිබෙන ගැටලු සොයා ගම්මැද්ද සවිය කණ්ඩායම ගමන් කළා. කෘෂිකාර්මික දිවිපෙවතක් ගත කරන මෙම ගම්වාසීන් බොහෝ දුෂ්කර ජීවිතයක් ගත කරයි. ඒ දුෂ්කර ජීවිතයේ ප්‍රධානතම ගැටලුව වී තිබෙන්නේ පිරිසිදු පානීය ජල හිඟයයි. ඇත්තටම අපේ ගැටලු බලන්න ගම්මැද්ද සවියෙන් හරි ආපික ලොකු දෙයක්. අපේ ඇත්තටම මූලිකම ගැටලුව වතුර. අපිට නියග නිසා වතුර නෑ. අපි සල්ලෝට වතුර බොන්නේ. අපිට පුළුවන් නම් ලිඳක් ගහලා වතුර දෙනවා නම් ලොකු දෙයක්. අපිට ප්‍රශ්න ගොඩාක් තියෙනවා. අපිට ඇත්තමයි මේ කිරි දරුව විඳින දුක. මේ උඩබිම දෙයියන්ට පේන්න ඕනේ. අපි එක වේලක් කෑවොත් දෙවේලක් බඩගින්නේ ඉන්නවා. එහෙම තමයි ඒ අපිට කන්න පුළුවන්. අපි කන්නේ නැත්නම් අපි මේ දරුවන්ට අපිට දැන් අද කෑවොත් හෙට අපි මේ දරුවන්ට දෙන්න මොනවාද කියන තත්ත්වෙන් ජීවත් වෙන්නේ. පිරිසිදු පානීය ජලයෙන් නැමැති කමින් මේ වන විට ජනතාව වකුගඩු රෝගයටද ගොදුරු වෙමින් සිටී. ඒ නිසාවෙන් තම ජීවිතය රැක ගැනීමට මුදලට ජලය ලබා ගැනීමට මෙම අහිංසක ගොවි ජනතාවට සිදුව තිබෙනවා. බඩවියත රැක ගැනීමට මහ පොළව හා පොරබදන මවුන්ට පිළිසරණක් වන්නට ඔබටත් හැකියාව තිබේ. මූල්‍ය දායකත්වය ලබා දීම සඳහා ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් ගිණුම් අංක 80.44512 නේෂන් ට්‍රස්ට් බැංකුවේ ගිණුම් අංකය CI 111 112 335 දුරකථන අංක ඔස්සේ අප හා සම්බන්ධ වීමට 0114 896 896 විද්‍යුත් ලිපිනය මගින් අප හා සම්බන්ධ වීමට gammedda@maharaja.lk
ගම්මැද්ද වෙබ් පිටුව සඳහා ප්‍රවිෂ්ට වීමට www.gammedda.lk ෆැක්ස් මගින් අප හා සම්බන්ධ වීමට 011 792 794, SMS මගින් අප හා සම්බන්ධ වීමට GM යනුවෙන් සටහන් කොට 6688 SMS කරන්න. පාසල් කාලේ මොනතරම් විනෝද ජනකද. හැබැයි මේ දරුවන්ට පාසල් යනවා කියන්නේ දුන් ප්‍රයාමයක්. මුලින්ම පයින් එන්න දුරක් තියෙනවා. ඊළඟට කල්පිටියේ කලපුව. එතනින් පාසලට පාපෙදි ගමනක්. කොහොමද වැඩේ? බෝට්ටුවෙන් කලපුව තරණයට තියෙන්නේ කිලෝමීටරයක් විතර. ඔබට හිතෙන්න පුළුවන් මේක පොඩි දුරක් කියලා. ඒත් මේ පුංචි පැඩව ටික විතරක් එන ගමනේදී වෙහිකාලෙට කිලෝමීටරය මාර්ග මීටරය වෙන අවස්ථා තියෙනවා. කල්පිටිය නගරයේ සිට කිලෝමීටර 4ක් දුරින් පිහිටි ආනවාසර නමින් හඳුන්වන මේ ප්‍රදේශයේ පිහිටි මේ පාසලේ නම සින්දා ත්‍රි මාතා විදුහල. වෙනත් විදිහකින් කියනවා නම් කලපුවේ පාසල. කලපුවේ කිමිදෙන මේ දරුවන්ට ජීවිතය තරණය කරන්න ඇති එකම අවස්ථාව අධ්‍යාපනය. ඒත් මේ පාසලේ පන්ති ගණනාවක් පැවැත්වෙන්නේ පොල්ලතු මඩුවක. දරුවන්ට තියෙන එකම එක ප්‍රාථමික පාසලක් තමයි. ඒ වුණාට ඒ පාසලේ අපේ දරුවන්ට ඉගෙන ගන්න අවශ්‍ය ගොඩනැගිලි කොහොමදක් තිබුණේ නැහැ. මම 2016 හයවෙනි මාසේ මගේ දරුවාව මේ පාසලට බාර දෙන්න යනකොට එහි තිබුණ තත්ත්වය දැකලා මගේ හිතට ලොකු වේදනාවක් දැනුණා. ඉතින් ඉන්නේ දරුවෝ කොයිතරම් දුකක් වේදනාවක් ඒ පාසල් භූමිය තුළ විඳිනවද කියන එක. ගොඩ දුෂ්කරතාවයන් මැද්දේ මේ පාසල ගෙනියනකොට කුත් අපිට තිබුණේ නැහැ. අපිට බිල්ඩිමක් තිබුණේ නැහැ. පොල්ලතු මඩුවල ළමයි ඉගෙන ගත්තේ ඇත්තටම සාරියලාගෙන ඉගෙනගෙන තියෙනවා ළමයිව. ඒ වගේ කිසිම දෙයක් ලැබිලා තිබුණේ නැහැ. ඇත්තටම මේ මොකද මම මේ ගමේ කෙනෙක් විදිහට මේ ගමට තියෙන එකම ප්‍රාථමික පාසල. එතකොට මේ ප්‍රදේශයේ සිටින ප්‍රාථමික අධ්‍යාපනය ලැබිය යුතු සියලු දරුවන්ට ඉන්න තියෙන පාසල. කල්පිටිය කියන්නේ සංචාරක පුරවරයක්.
ලෝකයේම අවධානය යොමු වුණු තැනක්. මනරම් මුහුදු වෙරළ කවියක් වගේ ලස්සනයි. ලුණු ලේවාය සුළං ආශ්‍රිත විදුලි නිෂ්පාදනය මේ හැම එකක්ම කල්පිටියට තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ධීවර කර්මාන්තය යහමින් සිදු කරනවා. කල්පිටියේදී බූරුවොත් දකින්න පුළුවන්. හැබැයි ඇතැම් මිනිස් බූරුවන් මේ දරුවන් ගැන නොහිතන බවක් නම් පිරෙන්න තිබෙනවා. ඇත්තටම ආර්ථික දුෂ්කරතා තියන බොහෝම දිලිඳු පවුල්වල දරුවෝ තමයි මේ පාසලේ අධ්‍යාපනය ලබන්නේ. මොකද අර ධීවර ජනතාව කියන්නේ කාලෙකට පොහොසත් තව කාලයකට දුප්පත් ජනතාවක්. ඒකට අර මේ ධීවර කටයුතුවල සාර්ථක අසාර්ථක බව තියෙනවා. හැබැයි ඉතින් අර මුදලාලිලා කියන මට්ටමේ ඉන්නවා. නමුත් ඒගොල්ලෝ ඉන්නේ අතලොස්සයි. බොහෝ දෙනෙක් එදා වේල හම්බ කරගන්න දීවරය සුළු දීවරයෝ කියලා අපි ඇයට කියනවා. එතකොට දැන් මේ දරුවන්ගේ දෙමව්පියන්ගේ වෘත්තිමය පැත්ත බැලුවොත් මේ ළමයි 487 දෙනාගෙන් 180%කට වඩා දීවර පවුල්වල දරුවෝ. 2014 වසරේ තමයි මේ පාසල පටන් ගත්තේ. පටන් ගත්තේ ඇතම ගුරුවරු 3 දෙනෙක් තමයි හිටියේ. අපේ පාසල් වෙන් කරන කාලෙදී ප්‍රයිමරි අංශේ වෙන් කරා. වෙන් කරලා අපි පුංචි ඇත්තටම කලපුවක් අසල හරි දුෂ්කර තැනකට තමයි අපිට ගෙනත් දාලා තියෙන්නේ. ඒකේ අපි ළමයි 93ක් තමයි මූලිකවම හිටියේ එක වසරේ. එක වසරේ ඉන්නකොට මගේ පළවෙනි දරුවා ඒ පන්තියට දැම්මා. දාලා ගුරුවරු 3 දෙනෙක්ගෙන් ඉස්කෝලේ පටන් ගත්තා. පටන් ගද්දී ඒ දැනට අවුරුදු 5ක් වෙනවා. දැන් 5 වසර ඉගෙන ගන්නවා. එක දරුවෙක් 3 වසර ඉගෙන ගන්නවා. හලින් නිල් අහස පේන එක මේ දරුවන්ට අලුත් දෙයක් නෙවෙයි. අහස නිලට තියෙන දවසට කල්පිටියට පෑවිල්ල. දරුවෝ බාගෙට පිච්චෙනවා. අඳුරු අහස හිල් වහලෙන් වත් කරන වැහි වතුර ලීටර් ගණන් දරා ගන්න සිද්ධ වෙන්නේ මේ දරුවන්ට. මේ පළාතේ අම්මලාට අවසානයේ සිදු වූයේ මේ දරුවන් අත්විඳින දුකින් මිදීමට මගක් යතෙන් ලෙස මරියා දේව මාතාවන්ට කනලව් කිරීම පමණයි. බොරවුණු දවසට හිල් වහලෙන් වැහි බින්දු වැටෙනවා. නිතිපතා මේ දරුවන්ගේ දෑස්වලිනුත් කඳුළු බින්දු වැටෙනවා. වැහි වතුරත් වැටෙනවා, කඳුළු බින්දුත් වැටෙනවා. පොත්වල පාඩම් දියවෙන්නේ මේ දරුවන්ගේ හීනත් එක්කමයි. වැහි වැටුනම පොත් තෙමෙනවා, කඳුළු වැටුනම හිත් තෙමෙනවා. මේ දරුවන් අත්විඳින දුක
මව්පියන්ගේ කන්න ලව්වත් ගුරුවරුන්ගේ උත්සාහයත් අප දෙකේ නැහැ. මේ දුක ගම්මැද්දට දැනගන්න ලැබුණා. වහාම ක්‍රියාත්මක වූ ගම්මැද්ද මේ දරුවන් වෙනුවෙන් අලුත්ම ගොඩනැගිලි දෙකක් ඉදි කරනු ලැබුවා. මොන දුකක් තිබුණත් දැන් දරුවන්ට කරදරයක් නැතුව අධ්‍යාපනය ලබන්න පහසුකම් ලැබිලා තිබෙනවා. අප්‍රේල් මාසේ මේ ගොඩනැගිලිට මුල් ගල තිබ්බා. එදා තමයි මාමගේ ජීවිතේ ලැබපු ලොකුම සතුට මම ලැබුවේ. මොකද මට මම ඒක මගේ ගෙදරට නොවුණාට ඉදිරි පරම්පරාව ඉගෙන ගන්න මේ හැම දරුවෙකුටම දාස් ගණන් තව දරුවෝ මේ පාසල් භූමියේ තම බුද්ධිය වර්ධනය කරගන්න ඉස්සර සේවනක් ලබා ගන්න පාසල් ගොඩනැගිලි වලට මුල් ගල තිබ්බා නේද කියලා මගේ හිතේ ලොකු සතුටක් ලැබුණා. ගම්මැද වැඩසටහනෙන් මේ ගමට කරපු සේවය ගොඩාක් ඇත්තටම පින් ලැබෙනවා. මොකද අපි මේ දේවල් ගොඩ දාලා තියෙන හැම මාධ්‍යකින්ම දාලා තියෙනවා. ඒත් කවදාවත් එහෙම ප්‍රතිචාරයක් ලැබිලා නැහැ මේ ඉස්කෝලෙට. දැන් මේ ගම්මැද්දෙන් ආවට පස්සේ අපිට ලොකු සේවයක් ලැබිලා තියෙනවා. ඒ වෙනකම් අපි රජයේ ආයතනවලට කියලා තියෙන ඇත්තටම ජනාධිපතිතුමාට ලියලා තියෙනවා. මගේ දරුවා ලියුමක් ලියලා දීලා තියෙනවා මෙහෙමයි මෙහෙමයි අපි ඉන්නේ කියලා. බිම ඉගෙන ගත්තේ ඩෙස්කුටුත් නැති තාක්කල් ගොඩක් හිටියා ළමයි සෑහෙන කාලයක්. ඒ කාලෙත් මේ ළමයින්ට කිසිම හවුහරණක් නැතුව ඉගෙන ගන්නකොට පොඩ පොඩ තමයි ලැබුණේ. ඒත් රජයෙන් කියලා නම් ගොඩක් දේවල් ලැබිලා නැහැ. රජයෙන් බිල්ඩිමක් අපිට හම්බුණා. ඒකෙත් දැන් ඉගෙන ගන්නවා. ඒත් එක්කම අපිට දැන් ගම්මැද්ද වැඩසටහනෙන් ලොකුවටම බිල්ඩින් දෙක තුනක්ම ලැබිලා තියෙනවා. දැන් ඒකේ අපේ දරුවන්ට අනාගතයේ හරිගස්සගෙන යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මේ පාසලේ දරුවන්ට පසුගියදා පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්නා. ඉන් එක් දරුවෙක් ඉහළින්ම සමත් වෙලා දක්ෂතා ඇති දරුවන් රටක අනාගත බලාපොරොත්තුවයි. නුවණැති දරුවන් යහපත් රටකට ආයෝජනයක්. එවන් දරු කැලක් වෙනුවෙන් පහසුකම් සලසන්න ගම්මැද්ද හා එක්ව මුදල් ආයෝජනය කළේ ලංකැන් සංවිධානයයි. මේ වන විට ඉතාමත් අලංකාර සතුටුදායක බොහොම ප්‍රියමනාප පන්තිකාම්බර හයක් සහ විදුහල්පති කාර්යාලයක් අපිට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. පාසල ආරම්භ වෙලා අවුරුදු පහක් ගියත් අපිට කාගෙවත්වත් දායකත්වයක් ලැබුණේ නැහැ. මේ ළමයින්ට අත්‍යවශ්‍යම සෙල්ලම් විදුල සකස් කරගන්න ඒ සෙල්ලම් විදුලත් අපිට එම සිරස ගම්මැද්ද වැඩසටහනෙන් ලබා දෙනවා. ඇත්තටම මම පෞද්ගලිකවත් ඒ වගේම පාසලේ විදුහල්පති විදියටත් සතුටු වෙනවා. ඇත්තටම මම දන්නවා මට හිතෙනවා මේ ගම්මැද්ද වැඩසටහනෙන් මේ වගේ ලංකාවේ තව කොතෙකුත් පාසල් ඇති දුෂ්කරතා බොහෝ තියෙන පාසල් ඇති මේවා සෑම එකකටම මේ අනුග්‍රහය දක්වයි කියලා. ඒ වගේම මම ජනතාවගෙන් ඉල්ලන්න කැමති මේසා විශාල වූ උදව් උපකාර විශේෂයෙන්ම අනාගත පරපුර සඳහා උදව් උපකාර කරන මේ සිරස ගම්මැද්ද ඒ කණ්ඩායමට හැකි පමණින් රටේ ජනතාවගේ මූල්‍ය අනුග්‍රහයකත්වය සහයෝගය ලැබෙයි කියලා. දුක මේ දරුවන්ට අලුත් අත්දැකීමක් නෙවේ. ඒත් මේ මුහුණුවල පරාජිත බවක් නම් පෙනෙන්නේ නැහැ. දිනන හැඟීම මේ පුංචි මුහුණුවල තියෙනවා. මේ දරුවන් ඉදිරියට අරන් යනවා වගේම අපි රටේ තවත් දුක් විඳින දරුවන් පෙරට ගෙනියමු. ඒ ඔවුන්ද අපේ රටේ අනාගතයේ පැවින්. ඔබත් ගම්මැද්ද හා එක්වන්න. රටේ අනාගතය යහපත් කරන්න.